හඳුන්වා දෙන ආයුෂ් ෆේස් ක්‍රීම් නව ඇසුරම. ආයුෂ් ෆේස් ක්‍රීම් මුහුණේ දීප්තියට මුළු මාසෙකට. අද රාත්‍රියේ 7:15ට නවතින්නේ අගනුවර රාජපාත අංගණයේදී ජනාධිපති නිලධිවසමන රාෂ්ට්‍රපති භවනයේදී දෙවරුන් දීම සිදුවුණා. මෙම අවස්ථාව සඳහා ඉන්දිය ජනාධිපතිවරිය ප්‍රමුඛ 8000කට අධික රාජතාන්ත්‍රික පිරිසක් එක්ව සිටියා. නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරටත් ඉන්දිය අගමැතිවරයේ තීරණ දුන්නේ ඉන්දිය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු ඉදිරියේ. മന്ത്രി ശ്രീ നരേന്ദ്ര ദാമോദർ ദാസ് മോദി. मैं नरेंद्र दामोदर दास मोदी ईश्वर की शपथ लेता हूं कि එන්ඩීටීවී පුවත් සේවය සඳහන් කළේ මේක සමගාමීව අමාත්‍යවරු 72 දෙනෙකුද අද දෙවරුන් දෙනමවයි. මීට පෙර එරට විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය එස් ජයශංකර්, මුදල් අමාත්‍යවරිය ලෙස කටයුතු කළ නිර්මලා සීතාරාමන්, අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අමිත් ෂා ඇතුළු අමාත්‍යවරුන් මෙවරද අමාත්‍යවරුන් ලෙස තීරුම් දුන්නා. ඔවුන්ට හිමිවන අමාත්‍යවරු සම්බන්ධයෙන් ඉදිරියේදී වාර්තා කරනු ඇතේ. මීට පෙරත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන තනතුරු හොබවමින් සිටි රාජ්නාත් සිං සහ නිතින් ගඩ්කරි නැවතත් අමාත්‍යවරු ලෙස දිරුම් දුන්නා. එල් මුර්ගන් යලිත් කැබිනට් මණ්ඩලයට ඇතුළත් කර තිබෙනවා. භාරතීය ජනතා පක්ෂයේ ජාතික නායක ජේ.පී. නඩ්ඩා සහ ශිවරාජ් සිං චෞහාන් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. මම ශිවරාජ් සිං චෞහාන් විදේශ මාධ්‍ය වාර්තා කළේ කලාපීය රාජ්‍ය නායකින් ගෞතම් අදානි, මුකේෂ් අම්බානි ඇතුළු ඉන්දියා ධනපතුන් සහ ෂාරුක් ඛාන්, රජනිකාන්ත් ඇතුළු සුපිරි නළුනිලියන්ද උත්සවයට සහභාගී වී සිටින බවයි. උත්සවයේ හේතුවෙන් නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කර ඇත අතර ගුවන් මුක්ත කලාපයක් ලෙසද නම් කර තිබෙනවා. දෙවරුන් දීමේ උත්සවයට සහභාගී වීමෙන් පසු රාජ්‍ය නායකින් අද සවස රාෂ්ට්‍රපති භවනයේදී ජනාධිපති ද්‍රෞපදී මුර්මු විසින් පවත්වනු ලබන භෝජන සංග්‍රහයකටද සහභාගී වීමට නියමිතයි. නරේන්ද්‍ර මෝදි තුන්වෙනිවරටත් ඉන්දිය අගමැතිවරයාට පත් වූයේ පසුගියදා පැවති මහමැතිවරණයෙන් 54.2% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමයි. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග.